සත්කාරය පවත්වල නමස්කාරය කියන්නකු සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා විරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච
च गीत वादित विशोक दर्शन माला गंध विलेपन धारण मंडन विभूष नट्टाना वीर मणि सिक्का पदं समादियामि। उच्छासयन महासयना वीरमणी सिक्का पदं समादियामि। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं राजस् सुनन्तु सघमुक्तं ते। धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। योपानमिति पातेति मुसावादं च वासति लोके अधिन्नं आदियति परदारं च सेवनं सुरा मेरे पानं च यो नरो अनुयुञ्जति इदेव मे सो लोकस्मिं मूलं खनति अत्नोतीति। सद्धर्माभिलाषी सदहति गुणसंपन्न कारुणिक पिन्वत्ने अद मे उतुम वप्मस पुरपसलुस्वक पोहो दिने तुले ऐतिहासिक सीगिरी राजमहा विहारस्थाने पवत्तुन लबन
සද්ධර්ම දේශනාවටයි ඔබ සියලු දෙනාම මේ සැදී පැහැදිලා සූදානම් වෙලා සිටින්නේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුළු මහත් ලෝවැසී මානව වර්ගයාට දේශනා කරන්ට යෙදුන උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුව පැහැදීම ප්‍රසාදය පෙරදරි කරගෙනයි පින්වත් හැම දිනාම මේ සදී පැහැදිලා සූදානම් වෙලා සිටින්නේ සද්ධර්ම දේශනාව මාතෘකා අනුසාරයෙන් විග්‍රහ කරන්නට මත්තෙන් අද මේ උතුම් වූ වප් මාස පුරපසළොස්වක් පොහෝ දිනේ ආගමික වගේම ශාසනික වටිනාකම පිළිබඳව අපි අනුස්මරණය කළොත් සිහිපත් කරගත්තොත් තව තවත් අපි සද්ධාව දියුණු කරගන්නට තියුණු කරගන්නට ඒ කාරණාවන් සිදුවින් හේතුවක් බවට පත් වෙයි කියලා අප හිතනවා මේ වප් මාස පුරපසළොස්වක් පොහොය දිනේ කියලා කියනකොට සම්බුද්ධ ශාසනයේ ඊටමත් වටිනාම උතුම් වූ පින්කම් අතර අග්‍ර වූ පුණ්‍ය කර්මය හැටියට සලකන කටින මහා පුණ්‍ය කර්මයේ ආරම්භයේ සිද්ධ වෙන්නේ මේ වප් මාස පුරපසළොස්වක් පොහොයෙන් පස්සේ සම්බුද්ධ ශාසනයේ බෞද්ධ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා ඇසළ මස පුරපසළොස්වක් පොහොය දාට පසුදා අවපෑලවිය දිනේ වස්සමාදන් වෙලා පුරා තුන් මාසයක් පුරාවටී ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන ඒ පෙරවස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලා මහා පවාරණේ සිද්ධ කරන්නේ අද වැනි පුරපසළොස්වක් පොහො දිනේක සදැහැති බෞද්ධ ජනතාවගේ වටිනාම පින්කම් මාලාව ආරම්භ වෙන්නේ මේ පොයෙන් පස්සේ ඒකට අපි කියනවා කටින චීවර මාසය කියලා කියන්නේ කටින මහා පුණ්‍ය කර්මයන් ආරම්භ වෙන්නේ මේ පුරපසළොස්වක් පොහොය දවසෙන් පස්සේ. ඒක අපට තියෙන ආගමික වශයෙන් ඉතාමත් වැදගත් වටිනා කාරණයක් අවස්ථාවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේදී උන්වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයේ තුන් මාසයක් වස්සමාදන් වෙලා ඒ කාලය ගත කළා. දඹදිව ආදී කොට ඇති බුදුහාමුදුරුවන්ට පැහැදුණු ජනතාව බොහොම කලබලයට පත් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ මධ්‍ය දේශයේවත් උතුරු ඉන්දියාවේවත් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරු අතුරුදහන් වෙලා හැමෝම කලබලයට පත් වුණා. සියලු දෙනාම් භික්ෂූන් වහන්සේලාගෙන් අහන්ට පටන් ගත්ත ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඉතින් මේ විදිහට එකිනෙකා අතර කතාබහ වෙනකොට කතිකාවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දැනගත්තා. ඒ නිසා දැන් මේ වස්සාන කාලේ ඉවර වෙලා පස්පවාරණය කරලා මං නැවතත්
දඹදිවට ඉන්දියාවට මහා භාරතයට වැඩම කරන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ අද වෙනි දවසක තවතිසා දිව්‍ය ලෝකයේ සිටන් දඹදිව සංකස්ස කියන ප්‍රදේශයට රුවන්මය ඉනිමගකින් රණින් කළ ඉනිමගකින් බුදුරජාණන් වහන්සේ මේ සංකස්ස පුරයට වැඩම කරනකොට පොලපුලා බලාගෙන හිටපු සදැහැති ජනතාව පුදුමයට පත් කරමින් අහසේ වලාකුළු අතරින් ස්වර්ණමය රත්තරන් ඉනිමගකින් බුදුහාමුදුරුවෝ වැඩම කරනකොට මේ අසිරිමත් දර්ශනය දැකපු බොහෝ දෙනෙක් මාර්ගඵල නිවන් සම්පත් සාක්ෂාත් කරගත්ත කියලා තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. ඒ වගේම අනාගතයේදී මෛත්‍රී නමින් බුද්ධත්වයට පත් වෙන මෛත්‍රී බෝසත්ත්වයන් වහන්සේ මේ අසිරිමත් දසුන දැකලා එදා තමයිලු බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණය ලබා ගත්ත කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මේක ශාසනික වශයෙන් වැදගත් වටිනා දිනයක් හැටියට මේ කාරණයක් එක්කන් අපිට සිහිපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ලාංකීය බෞද්ධ ජනතාව හැටියට බුදුදහම කෙරෙහි අපරිමිත ගෞරවයකින් සද්ධාවකින් ක්‍රියා කරන අපට තව තවත් මේ අභිමානය ඇති කරගන්න ශක්තිමත් කරගන්න හොඳ කාරණයක් ශාසනික වශයෙන් සිද්ධ වෙලා තියෙනවා අද වැනි මේ පුරපසළොස්වක් පොහොය දිනයක. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට ධර්ම ප්‍රචාරයේ සඳහා වැඩම කරලා උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක් හැටියට පළමුකොටම පැවිදි කරගන්න ලැබුවේ අරිට්ට කියන කුමාරයා. පසු කාලීනව අපි හැඳින්වුවේ උන්වහන්සේ අරිට්ට මහරහතන් වහන්සේ කියලා. එයා තමයි ලංකාවේ පළමුකොටම අපි සම්භවයක් ඇති සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්චි පළවෙනි බෞද්ධ භික්ෂූන් වහන්සේ නැත්තම් කුල කුමාරයා. අරිට්ට කුමාරයා අරිට්ට මහරහතන් වහන්සේ බවට පසු කාලීනව පත් වුණා. අදටත් උන්වහන්සේ වැඩ වාසය කරපු බණ භාවනා කරපු ඒ අසිරිමත් ප්‍රදේශය අපේ රටේ තියෙනවා. ඉතිහාසයේ නම් සඳහන් වෙලා තියෙන්නේ අරිට්ට පබ්බත කියලා. පබ්බත කියලා කියන්නේ පර්වතයටනේ. වර්තමානයේ අපේ සිටියම තුල තියෙන්නේ රිටිගල කියලා. අරිට්ට පබ්බත. මේ රිටිගල නමින් හඳුන්වලා තියෙන අරිට්ට මහරහතන් වහන්සේ වැඩ වාසය කරපු ආරාම ප්‍රදේශය. එනම් උන්වහන්සේ එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනා ලැබමින් උන්වහන්සේගේ සෙවෙනි වැඩමින් මෙලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ මනාව හදාරලා විශේෂයෙන් විනය පිටකයේ පිළිබඳව පෘථුල ඥානයක් දැනුමක් පරිණත භාවයක් ඇති කරගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය අරගෙන අද වැනි දවසක ලංකාවේ පළමු කොටම අංග සම්පූර්ණ නිර්මාණය කරපු ථූපාරාම ස්තූපයේ ඇති පූජා භූමිය තුල ස්ථානයේහි භික්ෂූන් වහන්සේලා 500ක් දෙනා සමග විනය පිටකය සංගායනා කරලා තියෙන්නේ අද වැනි පුරපසළොස්වක් පොහෝ දිනයක. ඒ වගේම ලාංකීය කාන්තාවට ඉතාම වැදගත් කාරණයක් අද දවස් සිද්ධ වෙලා තියෙනවා.
දෙවනපෑතිස් මහරජතුමාගේ ප්‍රධාන අගබිසව අනුලා දේවිය ඇතුළු 500ක් කාන්තාවන් පැවිදි වෙන්න ඕන කියලා මිහිඳු මහරහතන් වහන්සේට සිහිපත් කරනකොට උන්වහන්සේ සඳහන් කළේ අපට කාන්තාවන් පැවිදි කරන්න අයිතියක් නැහැ ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සූදානම් කරගන්න ඕනේ ඒ වෙනකොට මෙහි භික්ෂුණී ශාසනයක් තිබුණේ නැහැ මෙහෙනි සස්නක් තිබුණේ නැහැ ඒ සඳහා වමනා කරන කටයුතු එක සම්පාදනය කරගන්න කියලා රජතුමාගේ අවසරය ඇතුව දූත පිරිසක් යවනවා සංගමිත්තා මෙහෙණින් වහන්සේ සමග තවත් 18 කුලයකට අයිති පිරිසක් ඇතුව ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේගේ අග්‍ර දක්ෂින ශාඛාව මේ ලංකාද්වීපයට වැඩම කරන් තුවමනා කරන කටයුතු කර සලසන්ට කියලා ඒ දූත මෙහෙවර කළෙත් අද වැනි පුර පසළොස්වක් පොහේ දිනයක ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සහ අග්‍ර ශ්‍රාවක සරියුත් මහරහතන් වහන්සේ අතර අභිධර්මයේ පිළිබඳව පුළුල් ගැඹුරු සාකච්ඡාවක් සිද්ධ කළේ අද වැනි දවසක. එහිදී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොයිතරම් පෘතුලයිද කොයිතරම් විශාලයිද කියලා තේරුම් අරගෙන බුද්ධ ඥාණයෙන් වටහාගෙන අද වෙනි දවසක උන්වහන්සේට 80 මහා ශ්‍රාවකයන් අතර ප්‍රඥාලාභීන් අතර අගතනතුරු බුදුරජාණන් වහන්සේ ප්‍රදානය කරන්ට යෙදුනේ අද වැනි පුරපසළොස්වක් පොහේ දිනයක. එබනම් අපි සියලු දෙනාම මේ අද වප්මස පුරපසළොස්වක් පොහෝ දිනේ ශාසනික වගේම ආගමික වටිනාකම පිළිබඳව අපි නොදන්න දන්න බොහෝ කරුණු තව තවත් පැහැදිලි කරගත්තා නිවැරදි කරගත්තා. ඒ කාරණා ටිකත් එකතු කරගෙන අපි සූදානම් වෙන්නේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ සදහම් බණපදයකට අපි සිතුවිලි අවදි කරගන්නට අරමුණු පිහිටුවා ගන්නට සිහි ඇති කරගන්නට අපි බලාපොරොත්තු වෙන මොහොතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඔබ හැම දිනම ශ්‍රාවකයන් පිරිසක් හැටියට විශේෂයෙන් අද මේ ශ්‍රාවක පිරිස සුවිශේෂයි අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙච්චි උපාසක උපාසිකා පිරිසක් තමයි අද මේ ධර්මශාලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට වාඩි වෙලා ඉන්නේ. එනිසා මේක වඩාත් වටිනා අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ දේශනා කරනකොට දේශකයාණන් වහන්සේලාට ආවේනික චාරිත්‍ර ධර්මයක් තමයි ධර්ම ශ්‍රවණය කරන අයට ධර්ම අවවාදයක් ලබා දීම. ඉතින් මාත්‍ය ආවේනික චාරිත්‍ර ධර්මයේ ඒ සම්ප්‍රදාය මේ වෙලාවේ සම්පූර්ණ කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අය අතර මේ ලෝකේ බණ අහන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවලු.
බුදුහාමුදුරෝ දේශනා කරනවා තීනිමානි භික්ඛවේ අවකුච්ච පඤ්ඤා උච්ඡග්ග පඤ්ඤා පුතු පඤ්ඤා समस्त लोके मिनिस्सु अतर बनाहन पुद्गले तुन दिने किन्नालु එතකොට කණ්ඩායම් තුනකට ලෝකයෙන් වැටෙනවා පළවෙනි එකනා තමයි අවකුච්ච පඤ්ඤා කියලා කියන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඇවිල්ලා මොකද කරන්නේ අහන්නේ නැහැ බණ අහන්න කියලා තමයි ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ හැබැයි බණ අහන්නේ නැහැ වෙන වෙන කතා බහ වෙන වෙන කටයුතු වල නිරත වෙනවා මේ දුර්වලතාවය අපමණෝ අපි දකින්නවාද වර්තමාන සමාජය තුළ බණකට ගෙදරකට පින්කමකට ගියපුවහම මේ පිරිස තමයි මේ අවකුජ්ජ පඤ්ඤා කියන පිරිස තමයි වැඩි හරියක් ඉන්නේ අවකුජ්ජ පඤ්ඤා කියලා කියන්නේ බණ අහන්නට කියලා එනවා හැබැයි ඒ කාරණේ නෙමෙයි කරන්නේ වෙන වෙන කාරණා වෙන වෙන කටයුතු ගෙදරින් පිටත් වෙන්නේ බණ අහන්න කියලා ගෙදර සමහර වෙලාවට ආමිනේ ඇහුවොත් කොහෙද යන්නේ කියලා මේ අල්ලපු ගමේ යාළුවෝගේ තියෙන බණ ගෙදරක් ගිහ යනවා බණ අහන්න. හැබැයි ගිහිල්ලා තුරුතුරු හොයලා බලනකොට බණ නෙමෙයි අහලා තියෙන්නේ. වෙන වෙන දේවල් තමයි කරලා තියෙන්නේ. සමහර වෙලාවට බණ අහලා එනකොට මේකේ විපාක හැටියට මොකද වෙලා තියෙන්නේ? මෝර්සයිගේ රැස්කම කකුලත් තුවාල වෙලා. ඒ කුසල විපාක වණ අහපු එක ආනිසංස වැඩි වෙලා එහෙමත් තියෙනවා ඒ ඇයිද තමයි කියන්නේ අවකුජ්ජ පඤ්ඤා කියලා කියන්නේ ඊළඟ එක්කනා තමයි උච්ඡග්ග පඤ්ඤා කියලා කියන්නේ බණ අහන්න කියලා එනවා ඇවිල්ලා වාඩි වෙලා හොඳට බණ අහගෙන ඉන්නවා නේ ඉතින් හාමුදුරුවෝත් හිතනවා මේ बनाहन कि ना दिहां बलागन हाम द्रो तरमुन करके ना बन कि ना इशू की के ढागने इन्नो अनहों देते ने हाम द्रो अंडत पेनो हरी लस्सने टो होंदे टे बहुम संसुंग गिरिया हुए आहागने इन्नो ऐत्ते ने उच्चागे पान्या की ने पुत्गले आगे सुभाव ऐत्ते मां होंदे टे बना आहागने इन्नो हाम द्रो अंडत पेनो हाम द्रो गहिल्ला अने आपहु नेगिटला यानकोट आरे आपु बने एका खत मतगने ने पहु दकाउरु अरे है वो है मस्सीने ये मनोद हाम दुरु की बन मगर सूत्रे अने हुरे मटा मतगने हैं ये तो कोट बना आहागने हिटे आटे धारणे करेगने ने ये आईड किया ने का उद्दे उच्छग्ग पन्या ඊළඟට අවසාන කෙනා තමයි පුතු පඤ්ඤා කියලා කියන්නේ. දැන් මෙයාට තමයි බුදුහාමුදුරුවෝ කියේ කොහොමද? මේ පුතු පඤ්ඤා කියලා කියන්නේ බණ අහන්න එනවා. ඇවිල්ලා වාඩි වෙලා මේ හාමුදුරුවෝ නැති තැන හරි පිටපැත්තේ හරි කොතනක හරි ඉඳගෙන හොඳට බණ ටික අහනවා. අහනවා විතරක් නෙමෙයි. සුනාත අහලා ධාරිත දරාගෙන චරාත අනුගමනය කරනවා. මේකද වෙන්න ඕනේ බණ අහන්න ඕනේ හිතේව ධාරණය කරගන්න ඕනේ ඒ අනුව ජීවිතය අනුගමනය කරන්න ඕනේ දැන් මේකදී හාමුදුරනේ කොච්චර බණ ඇහුවත් ඒව අනුගමනය කරන ප්‍රායෝගිකව ජීවිතේ දෙගුතු කරගන්න අවස්ථාවන් අඩුයිනේ අනුගමනය කරනවා අඩුයි එතකොට ආන් අපිට මේ පුතු පඤ්ඤා කියන තැනට එන්න පුළුවන්කම නැහැ එතෙන්ද තමයි අපි එකතු වෙන්න ඕනේ නේද පුතු පඤ්ඤා කියන පුද්ගලයෙක් හැටියට බණ අහන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බණ අහනකොට බුදුහාමුදුරුව දේශනා කරනව ඕන්න අර පුතු පඤ්ඤා පුද්ගලයා වාගේ හොඳට බණ අහනකොට අපට ලැබෙනවලු ඒකෙන් ආනිසංස පහක්. නේ අපි තෑගි භෝග ලබන්නද මේ බණ අහන්නේ? නෑ බණ කියලා වුණාට පස්සේ හාමුදුරුව නේද? මේ රුපියල් 5000 5000 දීගෙන යනවා කීව හැමනම් අද මේ ධර්මශාලාව ඉද මදි අය කොරෝනා නෙමෙයි කොරෝනා පිට තිබ්බත් ඒකට ඇවිල්ලා පාඩි වෙනවා
දෙනවා කියලා කියුවා. හැබැයි මේ මෙලෝ වශයෙන් අපට ලැබෙන්නේ ඒ වගේ වටිනාකමක් නැහැ. මෙලව ජීවිතයට වගේම සාංසාරික ජීවිතයට ලැබෙන වටිනාකමක් තියෙනවා. මෙලෝ වශයෙන් ලැබෙනවා මොනවාද? අපට ලැබෙන්නේ බණ අහපුවම අසුතං සුනාති. නේද? අහපු නැති දේවල් අපට අහන්න ලැබෙනවා. බලන්න ඒක කොච්චර වටිනාකමක්ද කියලා. සුතං පරියෝදපේති. අහපු දේවල් නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. තව තවත් ඒක නිරවුල් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එලකට දෙට්ටින් උජුං කරෝති. තමන් තුල තියෙන දෘෂ්ටිය නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. දෘෂ්ටිය කියලා කියන්නේ දර්ශනයනේ. දැන් සමහර වෙලාවට අපි බෞද්ධ දර්ශනය තුල කටයුතු කරනවා කියවට අපේ දැක්ම බෞද්ධ දර්ශනය තුල නෙමෙයිනේ. බලන්නකෝ සමස්තයක් හැටියට ගත්තාම ලංකාවේ බෞද්ධයෝ 100%ට 75%කට එහා ඉන්නවා. මේ 75%න්ම අපි කරුණු හොයලා බැලුවොත් සමීක්ෂණය කරලා බැලුවොත් මේ අයගේ දර්ශනය කොතනද තියෙන්නේ කියලා බෞද්ධ දර්ශනයේ පදනම නෙමෙයි සමහර වෙලාවට විවිධ දර්ශනයන් තුනේ. එහෙම තියෙන නිසානේ දවසින් දවස මේ රටේ බෞද්ධ රටේ මොකද වෙලා තියෙන්නේ? නමට බෞද්ධ පිරිස වැඩි වුණාට ප්‍රායෝගික බෞද්ධ පිරිස ගොඩක් අඩුයි. නේද? බණ අහන අය, සිල් සමාදන් වෙන අය, බණ භාවනා කරන අය, දම් පිංකම් කරන අය, ආගමට දහමට නැඹුරු අය, නේද? සතර පෝය තියා අඩු ගානේ පෝය දෙකටවත් පන්සල් යන අය, නේ? එහෙම අය අඩුයි. එහෙනම් එතන තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය නෙමෙයිනේ, මිත්‍යා දෘෂ්ටියනේ. එහෙනම් අපි ඇති කරගන්න ඕනේ මොකද්ද? සම්‍යක් දර්ශනේ බුදුහාමුදුරු දේශනා කළා නිස්සරෝම කියේ මොකද්ද? චතුරාර්ය සත්‍යයේ අවසාන ආර්ය සත්‍යය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයනේ පැහැදිලි කළේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනිම දැක්ම මොකද්ද? සම්මා දිට්ඨි. ඉස්සරෝම දකින්න ඕනේ පැහැදිලි දර්ශනයක් තුලින් මේක ඇති කරගන්න ඕනේ. නැත්තම් නිවන් දකින්න බෑ. ඉස්සරෝ මෙහෙනම් දෘෂ්ටිය නිවැරදි කරගන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටියක් බවට පත් කරගන්න ඕනේ. ඒකයි සම්මා දිට්ඨි කියලා කියවේ. එතකොට මේ තමන් තුල තියෙන දෘෂ්ටිය නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි දිට්ඨින් උජුං කරෝති කියලා කියවේ. එලකට කංකං විතරති. සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. චිත්ත මස්සං පසීදති. හිත පහදවා ගත්තාම තුනරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ පැහැදීම තුලින් ප්‍රඥාව බෝධිය ලබන්නට පුළුවන්කමක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරපුවාම ධර්මඥානය දිනු කරගත්තාම. ඉතින් මේවා අපට බණ අහන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සද්ධර්මය කියලා කියන්නේ ලෝකේ නේද දෙන දේවල් අතරින් අග්‍රම දේ තමයි ධර්ම දානය කියලා කියන්නේ නේද රසයන් අතරින් උත්තම රසය තමයි ධර්ම රසය කියලා කියන්නේ නේද ප්‍රීතියෙන් අතර උත්තම ප්‍රීතිය තමයි නිරාමිෂ ප්‍රීතිය තමයි මොකද්ද මොකද්ද දහම් ප්‍රීතිය කියන එක ධර්මයේ තුලින් ලබන සද්ධර්මයේ තුලින් ලබන ප්‍රීතිය සැනසීම ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති මේ තෘෂ්ණාව තුනී කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවසාන කෙනාට රහත් භාවයේ තුලින් තෘෂ්ණාව ශ්‍රේය කිරීම තුලින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය
साक्षात करेगांडे पुलुहांक में लबिनो ऐटिके तमा आप इस सद्धर में श्रवणीय तुलिंग बलापुरुत्तुइन्नी ऐटिके हिते हादवते त्यागन किन्हेक बनाहन वाना में तुलिंग गुड़ाक लाऊकी का लोको उत्तरे वसीं में संसार गमन टे प्रतिलाव गुड़ाक कपड़ल बांटे पुलुहां ऐटिके हुंदे टा आप हिते टा आरेगने अधिदावसीदी में उत्तमो सद्धर में देशनाव श्रवणीय कराने टे पिन्नवात हेम दिनाम साधु कार्यक दीला सुदानं विमु सद्धा संपन्न सदहति गुण संपन्न कारुणिक पिन्नवात हेम दिनाटम अदमे पुरपसलोस्वक पुहो दावसी सद्धर में देशनाव सदहा मामात्रुका वसिंग तबागति सूत्र पिटके ताया धर्मे देशना करंते हेतु निकाय निदान खताव पिली बंदेव मिशेल दिनाट मुसीहिपत क्रीम गुड़ाक वैदगत तुना वटी नवा मे धर्मे तवतवत बटहागान नेट बुद्रजानन वाहन से एकाले वैदवासे के लिए सेवत नूरे මේ සවැත්නුවර බුදුහාමුදුරුව වැඩවාසය කරනකොට මේ සවැත්නුවර සවැත්නුවරට එකතු වෙනවා උපාසක උපාසිකා පිරිසක් අපි කියමු උපාසක මහත්තුරුම කියලා උපාසකවරුම එකතු වෙනවා විශාල පිරිසක් එකතු වෙලා මේ කට්ටිය දැන් මේ වාගේ උපෝසත සීලය සමාදන් වෙලා एक एक आतर धर्म साकन नी धर्म साकनवाकनवा धर्म साक आतरे दें कट्टे कथाभाकर हाँ किया बला मुनवाद मे शील आरक्षा करयाग शीलेट वा मगे शीले गुड़ा इहला हेम की दंगना එකිනෙකා දැන් තරක විතරක් කරනවා නෑ නෑ මගේ සීලයට වඩා උසස් හා කොහොමද උසස් වෙන්නේ මං කවදාවත් ප්‍රාණඝාත අකුසල් කරන්නේ නෑ ඒ නිසා මගේ සීලය ගොඩක් උඹට වඩා ඉහළයි හරි ඉතින් ඔබ එහෙම කීවට මං කවදාවත් ලෝකේ අන්සතු දෙයක් මම සොරා ගන්නෙ නෑ එනිසා මගේ සීලය ගොඩක් උසස්. එතකොට තව එක්කෙනෙක් කියන මං කවදාවත් පරදාර සේවනයේ යෙදෙලා නැහැ. නේද? කාම වස්තුන් වැරදි විදිහට පරිහරණය කරලා නැහැ. ඒ නිසා මට මගේ සීලය ගොඩක් උසස්. එතකොට අනිත් එක්කෙනා කියනවා නැහැ. උඹලා සියලු දිනාටම වඩා මගේ සීලය උසස් ඇයි? කවදාවත් මං බොරුවක් නම් කියලා නැහැනේ. ඇත්තමයි කියලා තියෙන්නේ. එනිසා මගේ සීලය ඔය ඇත්තන්ට වඩා ගොඩක් ඉහළයි. එතකොට අනිත් එක්කෙනා කියනවා නෑ. උඹලා මොනවා කියවත් මගේ සීලය ගොඩක් උසස්. මොකද මං කවදාවත් රහමෙර පානය කරලා නෑ. දැන් මේ විදිහට හැමෝම අතර මේ සාකච්ඡාව මේ තරක විතරක විවාදේ බුදුහාමුදුරන්ට ආරංචි වුණා. බුදුහාමුදුරුවෝ මේ උපාසකවරු 500 ඉන්න තැනට වැඩම කරලා හරි මොකද්ද දැන් කතා බහ කලේ සාකච්ඡා කලේ බුදුහාමුදුරුවෝ දැනගත්ත කාරණේ නඩ බුදුහාමුදුරුවෝ අහනවා නෑ බුදුහාමුදුරනේ මේ උපාසකුන් නැහැ කියනවා ඒ උපාසකුන් නැහැගේ සීලිය ගොඩක් උසස් කියලා මගේ සීලියට වඩා පහලයි එතකොට අනිත් එක්ක නගිනවා නෑ බුදුහාමුදුරනේ මේ කට්ටිය කියනවා මගේ සීලිය පහලයි මෙයාගේ සීලිය ගොඩක් උසස් කියලා වෙලලා सदाचार संपन्न भवक गुणधर्मयक දැන් ඉතින් ඔය කාරණේම මේ වර්තමාන සමාජය තුල
සමහර දෙනා බොහොම ඉහලින් කතා බහ කරන බල බලලා උඹලා කවුද මං ඊට වඩා මෙහෙම ගුණ ධර්මයෙන් ගොඩක් ඉහළ තැනක ඉන්නේ නේ එහෙම කතා බහ කරනවා එහෙම කෙනෙක් අතරේ තරක විතරක් කරනවා මේ බුදුහාමුදුරුව දේශනා කළා නෑ එහෙම නෙමෙයි උපාසකවරුනි ඔය කියන කාරණා පහම ආරක්ෂා කර ගන්න ඕනේ ඔය කියන කාරණා පහෙම්ම සිල්වත් වෙන්න ඕනේ එතකොට තමයි ඔබලා හැමෝම උසස් සීලයක් ආරක්ෂා කළා වෙන්නේ මේ කාරණේ බුදුහාමුදුරුව පැහැදිලි කරලා දුන්නට පස්සේ මේ උපාසකවරුන්ට තමයි මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුව ධර්මදේශනා කළේ අවසානයේ මේ ගාථා දෙක තමයි බුදුහාමුදුරුව මේ උපාසක පිරිට දේශනා කරලා ඒ උතුම් සද්ධර්මය අහලා හරිම ආශ්චර්යයි මේ උපාසක මහත්තුරු 500 දෙනාම සෝහාන් ආදී මාර්ගඵල නිවන් සම්පත් සාක්ෂාත් කරගත්තා කියලා තමයි බණ පුතේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසට මේ කාරණේ ගොඩක් වටිනවා. නේද? එවනම් බුදුහාමුදුරුව දේශනා කරපු ඒ ගාථා දෙක මොනවද කියලා අපි බලන්න ඕනේ. නේ? යෝ පාන මෙති පාතේති මුසා වාදංච භාසති ලෝකේ අදින්නම් ආදියෙත්ති පරදාරංච සේවනා සුරා මේරය පානංච යෝ නරෝ අනුයුංජති ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කණති අත්තනෝ ඔන්න ඔය ගාථා දෙක තමයි බුදුහාමුදුරුව මේ උපාසක පිරිසට දේශනා කළේ එහෙනම් අපි බලන්න ඕනේ මේ ගාථා වල අර්ථය කොහොමද බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන්නේ යෝ පාන මෙති පාතේති යෝ යම් කෙනෙක් යම් පුද්ගලෙක් ප්‍රාණඝාතය කරයිද අනුන් සන්තක වස්තුව ලෝකේ අනුන් සන්තක වස්තුවක් සොරකම් කරයිද එළඟට යම් කෙනෙක් පරදාර සේවනයේ යෙදෙයිද නැත්නම් කාම වස්තුන් වැරදි විදිහට පරිශීලනය කරයිද යම් කිසි කෙනෙක් සත්‍ය වසං කරලා අසත්‍යයෙන් බොරුවෙන් වංචාවෙන් කටයුතු කරයිද යම් කෙනෙක් තමන්ගේ කායික මානසික නිරෝගී භාවයේ පරිහානියට පත් කරන තමන්ගේ ධන ධාන්‍ය ආදී මිල මුදල් විනාශ කරන රහ මෙර පාණෙන් යුක්ත වෙනවා නම් බුදුහාමුදුරුව දේශනා කරන කොහොමද ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කණති අත්තනෝ මේ වැරදි පහ කරන යම් මිනිස්සෙක් පුද්ගලෙක් මේ මිහිතලයේ මත ඇත්තන් බුදුහාමුදුරුව දේශනා කරන මූලං කණති අත්තනෝ තමම්ම තමන්ගේ වල කපා ගන්නවා තමන් සතු බොහෝ වටිනා දේවල් විනාශ කර ගන්නවා නැති කර ගන්නවා ඒකයි කීවේ ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කණති අත්තනෝ තමන් විසින්ම තමන්ගේ වටිනාකම් හාරලා විනාශ කරලා දා ගන්නවා ඒකයි බුදුහාමුදුරුව දේශනා කළේ ඉතින් මේ කාරණා ටික තමයි මේ උපාසක පිරිසට බුදුහාමුදුරුව බොහොම අපූර්වවට පැහැදිලි කළේ ඉතින් දැන් මේ කාරණා ටික අපි එකින් එක ධර්මානුකූලව විග්‍රහ කරගන්න ඕන පැහැදිලි කරගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි යෝ පාන මෙති පාතේති නැතම් ප්‍රාණඝාතය කියන එක නේද ප්‍රාණඝාතය කියන එක අකුසල කර්මයක් ප්‍රාණඝාතය කියන එක පාප කර්මයක් එලකට ඒකේ තියෙන බරපතලම දේ තමයි නේද කෙනෙකුගේ තියෙන අයිතිවාසිකමක් උදුරා ගැනීම දැන් බලන්නකෝ මේ මිහිතලයේ මත පොළොව තලයේ මත මේ පරිසරය තුල ජීවත් වෙන සතා සිව්පාව ගහකොළ නේ මේ සියලු දේවල් මේ පරිසරයේ ජීවත් කරවන්න ස්වභාව ධර්මයේ ජීවත් කරවන්න දෙන සාධක සම්පත්
එතකොට ඒ කෙනෙක් අතර සම්බන්ධතාවයක් තියෙනවා බැඳීම් තියෙනවා ඒ බැඳීම් එක්කන් තමයි මේ සියල්ල ලෝකේ පැවැත්ම රඳා පැවතිලා තියෙන්නේ ඉතින් ඒවා ටික 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 අපි විනාශ කරනකොට මොකද වෙන්නේ අපි දන්නේ නැතුවම අපේ විනාශයත් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා එහෙනම් ප්‍රාණඝාතය කියලා කියන්නේ මහා බරපතල අකුසලයක් මොකද්ද ප්‍රාණඝාතය කියලා කියන්නේ ප්‍රාණඝාතයේ කරන්ට අපට ඇති වෙන සිතුවිල්ල තමයි හිංසා සහගත සිතුවිලි නේ අකාරුණික බව රෞද්‍ර බව තවත් කෙනෙකුගේ ජීවිතයක් තොර කරන්න කොයිතරම් අපේ සිත දැඩි වෙන්න එපාද රෞද්‍ර වෙන්න එපාද නේ ඇයි මං අර උදෑසන සිහිපත් කළා වාගේ අත්තානංචේ පියංජඤ්ඤා අපි කවුරුත් කැමති අපේ ජීවිතය සුරක්ෂිතව තියාගන්න. දැන් මෙතන මේ බණ අහන කවුරුවත් කැමති වෙනවද? ඔය කට්ටියන්ගේ මොනවා හරි මේ ශරීර අවයවයක් අහවල් කෙනාට අනේක නැති වෙලා විනාශ වෙලා දිය වෙලා ගිහිල්ලා මේ ශරීර අවයවයක් දෙන්න කියලා අර මිනිස්සයා ජීවත් කරවන්න දෙයිද කවුරුවත්? නෑ කවුරුවත් දෙන්නේ නෑ. නේ? එතකොට අපි එහෙම අකමැති නම් අපි අකමැති දෙයක් නේ තවත් කෙනෙකුට අපි කොහොමද කරන්නේ නේ අපිට වාගේම ප්‍රාණයක් තමයි ලෝකේ ඉන්න හැම සත්‍යයකටම තියෙන්නේ මහ පොළොව මත ජීවත් වෙන හැම සත්‍යයක්ම කැමැති සැපෙන් ජීවත් වෙන්න පියං ජඤ්ඤා නේද සතුටින් ජීවත් වෙන්න සැපෙන් ජීවත් වෙන්න එනම් කෙනෙකුගේ සැපත සතුට ජීවත් වීමේ අයිතිය අපි උදුර ගන්නවා කියලා කියන්නේ අපිට තියනවාද manussකම හැබැයි ඒව මානව ධර්මයන් නෙමෙයි ඒව මිනිස්යන් තුල තියෙන දේවල් නෙමෙයි නේද මිනිසත්කම තුල තියෙන යහගුණ ධර්මයන් නෙමෙයි මෙහි තලයේ මත ජීවත් වෙන කුරා කූඹියටත් සතා සිව්පාවට තියෙන ජීවිතයක් ප්‍රාණයක් ඒ සතත් කැමති වෙන්නේ මේ මිහිතලයේ මත මොහොතක් හරි තමන්ගේ ප්‍රාණය තියාගෙන ජීවිතේ ජීවත් කරවන්න හැබැයි ඒ අයිතිය අපි උදුර ගන්නවා නම් ඒක මහා බරපතල පාප කර්මයක් අකුසල කර්මයක් කියලා තමයි බුදුහාමුදුරුව දේශනා කළේ එක තැනක බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ කාරණේ බොහොම අපූර්වට සබ්බේ තසන්ති ධණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා න හනේය න ගාතේ බලන්නකො සබ්බේ තසන්ති ධණ්ඩස්ස ලෝකේ ඉන්න හැම සත්‍යයක්ම දඬුවම් කරනවට බයයි පුංචි කාලේ අපි කොච්චර බයද ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරයෙකුගෙන් ගුටියක් කන්න ටොක්ක්ක් කන්න අපි කවුරුත් බයයි දැනටත් අපි බයයි සියලු සත්‍යෝම දනුවමට බයයි සබ්බේ භායන්ති මච්චුනෝ ඔය සියල්ලටම වඩා මොකටද බය මරණයට මැරෙන්න නම් කොච්චර බයයිද දිවිහාමුදුරුවනේ ඒ මරණයට තියෙන බය නිසානේ මේ ඉක්මනට ඇවිල්ලා බලන්නකෝ ශනේකින් අපි අරගෙන යනවන්නේ ඉස්පිරිතාලෙට නේ ශනේකින් අරගෙන ගිහිල්ලා තියෙන මුළු ශේෂතම හරි කමන්නේ දොස්තරලාට දීලා ජීවත් වෙන්න මේ හුසුම ටික රඳවලා තියන්නේ නේ මේ ඉහළ පහළ තියෙන දාන හුසුම ටික රැකගන්න මේ ප්‍රාණය ආරක්ෂා කරලා දෙන්න කියලා කොච්චර නම් යාඥා කරනවද නේ බඳින්න තියෙන හැම දේවාලකටම පඳුරු ගැට ගන්න මේ ජීවත් වෙන්න තියෙන ආසාවෙන්ද නේද කරන්න තියෙන හැම තැනකටම බෝධි පූජා වලට බාර වෙනවා මොකටද මේ අර ඉස්පිරිතාලේ එන්න ටිකේ මැරේ කියලා සබ්බේ භායන්ති මච්චුනෝ මේ බය නෙමෙයිද අනිස්සත්වයන්ද තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන හැම සතෙකුටම තියෙන්නේ ඒ මරණ බයමයි සබ්බේ භායන්ති මච්චුනෝ එනිසා බුදුහාමුදුරුව දේශනා කරන ලෝකේ හැම කෙනෙකුටම මිනිස්යාට විතරක් නෙමෙයි මිහිතලයේ මත ජීවත් වීමේ අයිතිය තියෙන්නේ පරම අයිතිය තියෙන්නේ මේ මහ පොළොව මත
जीवत् हेम सतिकुट मे परम ऐतिन जीवत्ती मे ऐति इक हेमोटम लभन मानव हिमिक मनुष्य अंत अनिसत्य अंत जीवत्ति लभन ऐतिया ये ऐति आप उदरगंट पुलुहन किसी गतकुना नेतु अभी मिनीसत्कमी कोई तरंग पहालटे अभी पत्लाद केला अभी हदवत कथाग्रला हंडोने अपे गैमरु मनस कथाग्रला हंटोने वेदगत्ति अत्तानं उपमंकत्वा बुधुहामुदुरु देशनाकरनो अन्नेतन निवेरदि वेंटोने कोतनिंद हंडोने हदवतिं अहंटोने तमं उपमावट अत्तानं तमं उपमा करगंटे अने मटत मेवागे दुख वेदनाव दरेनो वगे तमाय मिहिपिट जीवत्वेने इन्ने हेम सत्यकुट मे दुख वेदनाव गहन ताडन पीडन करन कपन कुटन मे हेम वेदनावक मे सताट दरेनो मटवागेम तमाय न हनेय न गाती ए दहम यम कनेक तेरुं गत्तना न हनेय न गाती एनिसा कवदावत अनित्तैड दंडुवं करन्निपा अनित्तैगे जीविते उदुरगंटिपा किला कियनो न हनेयन गाते जीविते उदुरगंटिपा एकाय बुधुहामुदुरु देशना कले एनं मे कियन प्राणगाते कियन अकुसलेकिन यम किसी केनेक वेलकिनवनं ए शिक्षाव समादं वेनवनं इतिं ओक अपि कोच्चर मंत्रे वागे मतुरनवद नेद पानादिपाता वीरमणि सिक्कापदं समादियाम एक कियनो हरि हय्यं कियनो पालिपाटी कीवट ओक प्रायोगिक नैने ने प्रायोगिक वेनवा नं अहरं वेनवद अनित् अयगे जीवित वलट हानि करनवद विनाश करनवद ने प्रायोगिक ने एलगड देवेनि कारणे गत्ताम अदिन्नादाना वीरमणि सिक्कापदं समादियाम लोके अधिन्नं आदियति कियला कीवे एकाय लोके लोवतियन किसीम वस्तुवक नोदुन्नु देयक नं एक तमं सतु वस्तुवक वेन्न बै नैद कौरुवत् केनेक नोदुन्ना नं एक तमंगे वेन्न बै मट आयति देयक तियेनवा मट लबिच्चि देयक तियेनवा ए लबिच्चि दे वितरयि मट आयति एनं यं किसी केनेक अनुंगे वस्तुवक नुदुन्नु देयक नेद वेरदि हितकें चौर चेतनावकें पहर गन्नवना एक महा बरपतल होरकमा होरकमे तियेन बरपतलकम अपि हितान्ने ओक मोनवद पेच्चर लघु होरकमक नेवेनि नेद अय मेच्चर मे दन एहेमनि कियन्ने महा बैंक कैडुआ किसी गाना ने अभी मैं चुट्टा कुनो हरी गत्ता में दवा ओ किधर हैं ने ये होरकांग देखा म एकाए ऐ मैं होरकांग देखा टम पहले में नेका म चेतना ने अरे कलोकुई किया ले वाला मैं का पढ़ी किया ला ने बुध आम दूर एक बहु मापूरो डे लास्सन डे पहले करना मुकेद प्रादिमोक्ष देशन आवे कहो मैं देखिया नहीं පරාජිකා පිළිබඳව කියනකොට දාහු වැලේ කුදු සොරසිතින් ගත පරිජිවි මේ දාහු වැලේ කුදු කියලා කියන්නේ මොකටද දන්නවද බෙස්සීට් එකේ ඇඳ ඇතිරිල්ල එල්ලෙන නූල් පොට ඕකේ තියෙනවද ලොකු වටිනාකමක් ලක්ෂ ගානක වටිනාකමක් තියෙනවද නෑ දාහු වැලේ කුදු සොරසිතින් ගත පරිජිවි सतर पाराजिका की लगे भिक्षुन महंसे लागे उपसंपन्न भावे विनाशकर दांड पुलुहं बरपतलम पाराजिका हतर एक पाराजिका वक्तमाय सुरकम की पाराजिका ओय एक कैडुनो दंग अभी दगल तीन ओय अभी गिवाल टाली हेम एविल पोलगास मुकुद गान खरटी कड़ल दान आय दल दान अदे दल दाने ये वागितमाय उपसंपन्न भिक्षुन महंसे नमक अति वे सतर पाराजिका वलिंग एक पाराजिका वक मिदुनुत मुकद वेन्नी ए आत्म भावे तुल पवित जीवित कवदावत गुडनगंड बे हरियटारे
කරටිය කඩලා දාපු පොල් ගහක් වාගේ. අය දලු දාන්නේ නෑ පොල් ගහ. අහලා තියෙනවද කවුරුවත් පොල් ගහක් දලු දාලා තියෙනවා කියලා? නෑ කවදාවත් නෑ. ඒ තරම් බරපතලයි මේ හොරකම. දාහු වැලේ කුදු සොරසිතින් ගත පරිදිවේ කියලා කිව්වේ ඒකටයි. එල්ලෙන ඌල් පොඩක ඇති වටිනාකමක් නෑනේ. හැබැයි සොරසිතින් නේද? සොර චේතනාවෙන් ඒක ගත්තොත් ඒකත් මහා බරපතල පැවිදි ජීවිතයේ පරදවන්ට පරාජිකාවක් බවට පත් කරන්නට හේතු වෙන කාරණයක් බවට පත් වෙන ඕම් හොරකමේ බරපතලකම. එතකොට ඉතින් අර මහ ලොකු ලොකු දේවල් දේවා මේ විදිහට කළා. ඒකෙන් ද අපි ওই චුට්ටක් චුට්ටක් දේවා ගත්තර කමක් නැහැ කියලා හිතුවට වැඩක් නැහැ. දෙකම එකයි. මොකද පහළ වෙන්නේ එකම චේතනාව. එතකොට ඒකත් හොරකමක්. දැන් හොරකම වෙන්නේ මේ අනුන්ගේ දේවල් ගන්න එක විතරක් නෙමෙයි. හොරකම වෙන්නේ අනුන්ගේ දේවල් ගන්න එක විතරක් නෙමෙයි. දැන් අපේ රටේ අපි දන්නවා මේ රටේ මේ ජීවත් වෙන මහ ජනතාව අතර රජයේ සේවා කටයුතු කරන අය රාජ්‍යාංශේ විශාල පිරිසක් ඉන්නවා. සේවා සපයන අය විශාල පිරිසක් ඉන්නවා. පෞද්ගලික අංශයේ සේවා සපයන අය විශාල පිරිසක් ඉන්නවා. මේ දෙපාර්ශ්වෙම ඉන්නවා. පෞද්ගලික අංශ නම් ගැටලුවක් නැහැ. පෞද්ගලික ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාර තුලින් ලබන ප්‍රතිලාභයන් තුලින් තමයි ආදායමෙන් තමයි ඒ කට්ටියන්ට පරිගෙවන්නේ. හැබැයි රාජ්‍ය අංශින් ණයට පරිගෙවන්නේ කවුද? මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය කඳුළු වලින් උපයන බදු වලින් තමයි පරිගෙවන්නේ. අය නැතු ඔය මැතිමතුරුන්ගේ ගෙදරින් මේ බැංකුවෙන් ගෙනල්ලා වරලා දෙනව නෙමෙයි. පරම්පරාවෙන් බූදලි ඌවා ගෙනල්ලා දෙනව නෙමෙයි. නේද? අපේ මෙව්වා තමයි අපිටම මේ දෙන්නේ. අය කට්ටියන්ගේ වල දරවල වලින් ගෙනල්ලා දෙනව නෙමෙයි. අපේ මෙව්වා එකතු කරලා අපිට දෙනවා. එතකොට අපි වැටුපක් ලැබලා සේවය කරන කෙනෙක් නම් දැන් අපිට පේනවනේ ඉතින් වර්තමානයේ තුල අනේ ඉතින් දහදුක් විඳලා මෙවුන් ජීවත් කරවන්න නේද? මෙවුන්ට පඩි ගෙවන්න අපිම වෙහෙස මහන්සි වෙලා ගොවිතැන් කරලා නේද? ගොවිතැන්පත් කරලා අපමණ වෙහෙස මහන්සි වෙලා මේ සියලු දේවල් කරලා යන්න ඕනේ බලන්න අපි වැඩක් කරගන්න නේද? අපේම බදු මුදල් වලින් පඩි ලැබලා අපිටම බුරණ වගේ පුහම් නේ අපිට වැඩක් කරගන්න ගියපුවම කොච්චර රිස්පෙක්ට් අපි බලන්න ඉපාද? දවස් කීයක් අපි යන්න ඉපාද? ඒ කට්ටිය දන්නේ නැහැ. උනාට මේ පඩි ගෙවන්නේ මෙවුන් තමයි කියන්න දන්නේ නැහැ. ඒ අය හිතාගෙන ඉන්නේ මේ මේ පිට රටවල් වලින් මහ බැංකුවෙන් එනෙව්වා. හැබැයි කැරකිලා මහ බැංකුවට යන්නේ මේ අහිංසක මිනිස්සුගේ දාඩිය කඳුළු කියන එක ගොඩක් දෙනෙකුට මතක නැහැ. හැබැයි එතනත් හොරකමක් වෙනවා. නියම සේවය නම් හරියට 8 වෙනකොට වැඩට යන්න ඕනේ. හැන්දෑවේ 5 වෙනකොට තමයි පැයට සම්පූර්ණ වෙන්නේ. දැන් අපේ රටේ පැයට සේවා කාලේ රාජ්‍ය අංශය තුල සිද්ධ වෙනවද? පෞද්ගලික අංශය තුල සිද්ධ වෙනවා. ඒක නිසා අපේ රටේ පෞද්ගලික අංශය ගොඩාක් ඉහළ තලයක ඉන්නවා. ඉහළ මට්ටමක තියෙන උසස් මට්ටමක තියෙන රාජ්‍යංශය බලන්න කොච්චර බිඳ වැටිලාද? ඒවා අස්සේ තියෙන්නෙම මොනවද? නේද? හොරකම්, වංචාව, දූෂණය, කපටිකම ඉස්සියල්ලෙන් පිරීලා පිරීලා නේ? ඒවා මේ විදිහට අද සිද්ධ වෙලා තියෙනවා. උදේ වැඩට යනකොට සමහර විට අපි යනවා හරියට 9 වෙනකොට වැඩක් කරගන්න. නමුත් සීට් එකට ගිහිල්ලා බලනකොට උන්දා තව ඇවිල්ලත් නැහැ. නේද? උන්දලා තව ඇවිල්ලත් නැහැ. තව අර මග එනවා. ඒ ඇවිල්ලත් ගිහිල්ලා සෙන් පවුඩර් ටික දාගෙන එන්න ඕනේ. එතකොට මොකද මමත් මේ ශේෂ්ත්‍රයේ සෑහෙන කාලයක් රාජ්‍ය අංශයේ සේවා කටයුතු වලට සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් අවුරුදු 20කට වැඩි මාත් යනවා යම් යම් සේවාවන් ලබා ගන්න. හැබැයි 3ට විතර ගියොත් හරිය කාර්යාලයකට කවුරුවත් නැහැ. හැයි ගිහිල්ලා තුන අමාරු ලොක්කට කියලා ෂෝට් ලිව් දාලා කට්ටිය ගිහිල්ලා නැහැ. ඕන් ඕකයි අද අපේ රටේ රාජ්‍ය සේවයට වෙලා තියෙන හානිය.
ලොකු තැන ඉඳන්ම තියෙන මේ පිරිහීම. හැබැයි මතක තියාගන්න ඕන මෙතන සිද්ධ වෙන්නේ හොරකමක්. වංචාවක්. නේද? ඒක ගෙවන්න හම්බ වෙන්නේ නැහැ ලීසියකට ඇයි? මාසේ අන්තිමට වෙනකොට කල් තියා ගියා කියලා වල පඩියෙන් අඩු වෙලා තියෙනවද බලන්න? නෑ. ඒක එහෙමම කුට්ටිය පිටින් හම්බ වෙලා තියෙනවා. නේද? පාසල ගත්තාම ආයතන ගත්තාම අද මේ හැම තැනකම තියෙන මේක. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? රාජ්‍යාංශයේ අන්තිමටම පරිහානියට පත් වෙලා. හැබැයි භාණ්ඩාගාරයෙන් වාර්ෂික ගෙවලා තියෙන මුදල් ගත්තාම ඒකට ආයෝජනයක් සිද්ධ වෙලා තියෙනවද රාජ්‍යාංශේ? නෑ. ඒකට හැබැයි ආයෝජනයක් සිද්ධ වෙලා නෑ. ඒ වාගේ තත්වයකට අදපත් වෙලා තියෙනවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ හොරකම කියලා කියන අනිත් අයගේ දේවල් මේ හොරෙන් කඩා වඩා ගන්න දේ විතරක් නෙමෙයි මේකත් හොරකමක් වෙනවා. ඉතින් මේව සමහර වෙලාවට මේ ආත්ම ගෙවන්න ඕනේ ඊළඟ ආත්මේ පොලිත් එක්කන් හම්බ වෙනවා. ඒ කරපු දේවල් වලට මොකද මේ අනුන් සන්තක දේවල්නේ මහජනයාගේ දේවල් මේ හොරකම් කරන්නේ. ඒකත් හොරකමක්. එනිසා ඒවට හරියට ගෙවන්න වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කිව්වේ ලෝකේ අදින්නම් ආදීයති නුදුම් වස්තුවක් අපි ගත්තොත් කාගෙන් හරි ඒකේ ප්‍රතිපාක අපිට වින්දනය කරන්නට සිද්ධ වෙනවා. ඒලකට කියනවා බුදුහාමුදුරුව පරදාරංච සේවනං නේද? පරදාර සේවනයේ වැරදි ආකාරයට සිද්ධ වෙනවා නම් ඒකත් බරපතල අකුසල කර්මයක්. මොකද හේතුව අපි දන්නවා නේද? මේ සමාජයේ පදනම තමයි පවුල කියලා කියන්නේ. නේ? පවුල කියන ඒකකයේ තුලින් තමයි මුළු මහත් ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්නකො නැත්ද කියලා. අම්මා තාත්තා කියන මේ පවුල සමාජයේ මුල්ම ඒකකයේ පදනම මෙතනින් තමයි හැදෙන්නේ. නේ? ඒකෙන් තමයි සමාජයක් හැදෙන්නේ. ඒ සමාජයෙන් තමයි ගමක් හැදෙන්නේ. ගම් ගොඩක් එකතු වෙලා තමයි රටක් හැදෙන්නේ. රටවල් ගොඩක් එකතු වෙලා තමයි ලෝකයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙතන හරියට හැදුනේ නැත්තම් පවුල් පරිසරය තුල අම්මා තාත්තා තුල ඒ අන්‍යෝන්‍ය අවබෝධය, ඒ සුහදතාවය, ඒ වැටහීම, ඒ විශ්වාසය නැති නිසා අද මොකද වෙලා තියෙන්නේ? දැන් අපි හිතනවා පාතාල ලෝකයේ ඉන්න ඔය මහා බරපතල අපරාධ කරන අය අගහර ලෝකේ දිහාම පාත්විච්ච අය කියලා. නෑ. සුලඹුල මේ අයගේ හොයාගෙන ගිහිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? එක්කෝ අම්මා තාත්තා මේ වාගේ වැරදි අවබෝධයන් තුල අම්මා දාලා ගිහිල්ලා තාත්තා වෙන එක්කෙනෙක් එක්කන් ගිහිල්ලා මේ දරුවෝ සමාජේ අතරමං වෙලා ලොකු පීඩනයක් ලබනවා, ලොකු වේදනාවක් ලබනවා. ඒ වේදනාවත් එක්කන් ඒ දරුවෝ නරක පැත්තට වැරදි පැත්තට යොමු වෙලා මුළු මහත් සමාජයටම වෛර කරනවා. බලන්න ගුණ ඇත්ත කියලා. අය ජීවිතය ගැන හිතන්නේ ඕනේ අපරාධයක් කරන තැනට මානසිකත්වෙ හදා ගන්නවා. සකස් කරවනවා සමාජය තුල. හැබැයි අර මහා ඉහළ පෙළැන්ති වල ඉන්න කට්ටියන්ට මේ වාගේ හරි හොඳයි. තමන්ගේ සියලු දේවල් වොමනා අපාකම් කරගන්න මේ ටික ලං කරගන්නවා. එහෙම නෙමෙයි දාද ඔය පාතාල ලෝක කියන ඒවා සකස් වෙලා තියෙන්නේ. නේ ලෝකේ අපි කියන්නේ අන්ඩර්වර්ල්ඩ් කියලා පාතාල ලෝකේ. ඒව හැදිලා තියෙන්නේ ඒ වාගේ මේ සමාජෙම ජීවත් වෙච්ච අහිංසක අම්මල තාත්තලගේ දරුවන් තුනේ. වැරදි විදිහට ඒ දරුවන්ගේ ජීවිත වැරදි පැත්තකට, වැරදි දිශාවකට, වැරදි ලක්ෂයකට යමුනේ කවුරුවත් හින්දා නෙමෙයි අම්මා තාත්තා හින්දා. අම්මා තාත්තගේ මේ වැරදි චර්යාවන් නිසා. අපි ඉස්සරනම් කීවේ කොහොමද අපි අම්මල තාත්තලා නේ කුමරි බඹසර කුමරු බඹසර නේ විවාහ වෙන්න ඉස්සරලා හරියට කුමාරියක් කාන්තාවක් දුවක් අපි හැඳුන්වේ බ්‍රහ්මචර්යාව රකින්න ආරක්ෂා කරන තැනැත්තියක් හැටියට. පිරිමි දරුවොත් එහෙමයි නේද? බ්‍රහ්මචර්යාව රකින්න අය හැටියට හැඳුන්වේ. දැන් අද ගත්තහම එහෙම බ්‍රහ්මචර්යාව රකින්න අය හොයන්න හරි අමාරු නේ? කුමරි බඹසර කියලා කියවේ කුමරු බඹසර. එහෙම අය තමයි විවාහයට සුදුසුනේ. ඉතින් ඒ නිසා මේ බ්‍රහ්මචර්යාව කියන එක කුල කාන්තාවක් නම් පතිවෘතාව කියන එක කාන්තාවට විතරක් නෙමෙයි පුරුෂයාටත් මේක පතිවෘතාව කියන එක පොදුයි.
එතකොට මේ දෙපාර්ශ්වෙම රකින්න ඕනේ. එකිනෙක අතර තියෙන විශ්වාසය ගොඩක් වැදගත් වෙනවා. ඒ වටිනාකම නැති නිසා තමයි අද උසාවියක් ගිහිල්ලා බලපුවාම අපි ඔය නීතිච්ච මහත්තුරේම අපිට මුණ ගැහෙනවන්නේ. වැඩි හරිය අපේ හැමෝම මේ තියෙන ෆයිල් ගොඩ සේරම මොනවද මේ තියෙන්නේ? දික්ක සාතනන්. අර කාර්යාලේ ෆයිල් අතර ගත්තාම ලොකුම කොට තියෙන්නේ දික්ක සාතනන්. එතකොට බලන්නකෝ ලංකාවේ සමාජ පරිසරය තුර පෞල් සංස්ථාව කොච්චර බිඳ වැටිලා තියෙනවද? ඇයි මේ ගුණධම් නැහැ? වටිනාකම් නැහැ, අවබෝධයක් නැහැ, දහමක් නැහැ. මේවා නැති නිසා තමයි මේ පරිහානිය සිද්ධ වෙලා තියෙන්නේ. අඩුගානේ විවාහය කියන වචනේ අර්ථයවත් දන්නේ නැහැ. දැන් මේ හැමෝම විවාහ වෙච්ච අය අවිවාහකයත් ඇති. විවාහය කියලා කියන්නේ මොකද්ද? සිංහල શબ્දකෝෂේ විවාහය කියන එකට අර්ථ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? විශ්වාසය. ඈ? වි වා හ ය වි කියලා කියන්නේ විශ්වාසය. වා කියලා කියන්නේ වාසනාව. හ කියලා කියන්නේ කර සාක්ෂිය නැත්තම් හදවත. ය කියලා කියන්නේ යහපත්. බලන්නකෝ මේ කාරණා හතර, මේ ගුණයන් හතර අම්මා තාත්තයි මේ විවාහ වෙන දෙන්න අතර තිබුණොත් එහෙම කොයිතරම් වටිනාකමක් ගොඩ නැගෙනවද කියලා? කොයිතරම් සාර්ථකත්වයක් ගොඩ නැගෙනවද කියලා? නේ? විශ්වාසය තියෙනවනම් වාසනා ගුණය තියෙනවනම් නේද? ඊළඟට තමන්ගේ හදවත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් තමන්ගේ හෘද සාක්ෂිය දෙඟව කටයුතු කරනවනම් දෙන්නගේම ජීවිතය යහපත් නම් කොච්චර වටිනාකමක් ලැබෙනවද? ඕකයි හැබැයි විවාහය කියලා කියන්නේ. අද ඉන්න කට්ටිය මේවා දන්නේ නැහැ. ඔය නිකන් විනෝදෙට වාගේ විවාහ වෙනවා. අනිත් එක දැන් අද ගොඩක් වෙලාවට ඒවා සාම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව කරන්නේත් නැහැ. පැනලා ගිහිල්ලා කොහේ හරි මාසයක් දෙකක් විතර ඉඳලා වැරලා කෝල් එකක් දීලා කියන අම්මේ මේ වාගේ වැඩ කටයුත්තක් කරගත්ත මෙහම ආ එහෙනම් කමන්නේ වරෙල්ලා පුතේ ඉතින්. ඒකත් හොඳයි. ඉතින් මොකට අපිට දෑවැදි දෙන්න ඕනෙත් නැහැ, මොන දේවල් දෙන්න ඕනෙත් නැහැ. එවුවනේ අද ප්‍රශ්න ගොඩක් වෙලාවට. අනේ හොඳයි පුතේ කියලා වැරලා අයෙත් ආපහු ගෙන්න ගන්න. ගෙන්නාගෙන ඉවරලා ගෙදර මාසයක් දෙකක් විතර ඉන්නකොට මොකද වෙන්නේ? රණ්ඩු අඬදබර. හේ අවබෝධයක් නැහැ, විශ්වාසයක් නැහැ නේ, පැහැදීමක් නැහැ. ආන් එතකොට පෞල් ජීවිතේ අසාර්ථකයි. ඒ බර කරගහන්න වෙන්නේ කෙල්ලක් නම් කොල්ලා නම් ඔය ඕනේ නඩාවතේ ගිහිල්ලා මොකක් හරි කරගනි. කෙල්ලට එහෙම බෑ. එතකොට ඒ බරත් අර අහිංසක දෙමව්පියන්ට තමයි කරගහන්න වෙන්නේ. මේ පරදාර සේවනයේ තියෙන දුර්විපාක මෙලොවසෙ පරලෝ වශයෙන් ඉතින් කීවොත් එහෙම එවන් තිරිසන් අපායවලවල උත්පත්ති ලැබන්ට හේතු වෙන කාරණා පරදාර සේවනයේ කියන එක. දැන් මම කාරණා තුනක් කිව්වා. හතරවෙනි කාරණේ තමයි මුසාවාදංච බාසති. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම්, අසත්‍ය ප්‍රකාශ කරනවා නම් නේද, අන් අය රවටනවා නම් නේ, අන් අය මුලා කරනවා නම් ඒක මහා පාප කර්මයක්. දැන් බලන්නකෝ අද ගත්තාම ගොඩක් වෙලාවට අපිට දකින්න තියෙන මේ සමාජයේ මොනවද? බොරුව, වංචාව, කපටිකම, හොරකම නේ, දූෂණය, මංකොල්ලකෑම, මේ සියල්ලට මූලික වෙලා තියෙන අසත්‍යය. සත්‍ය නෙමෙයි නේ. අසත්‍ය පදනම් කරගෙන තමයි ගොඩාක් දෙනෙක් මේ වැරදි ප්‍රචාරයන් අවවලා එකිනෙකා අතර යම් යම් අඩදබරයන් ඇති කරලා සමාජයන් අතර, ජාතීන් අතර, ආගම් අතර අසත්‍ය ප්‍රචාරයවල කොයිතරම් බරපතල විදිහට මේ කාරණේ සමාජය තුළ නිර්මාණය කරලා ඒ කට්ටිය බලාගෙන ඉන්නවර බොරදියේ මාළු බාණ්ඩ වාගේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් එනකම් හොඳබුරු නරකමන්නේ අපිට chance නේ නේ. එනිසා එකිනෙකා අතර අසත්‍ය ප්‍රචාරය, අසත්‍ය තොරතුරු නේද, වැරදි ප්‍රචාරණයක් කරන අය කවදාවත් මොකද වෙන්නේ? මොකද්ද මෙලෝ වශයෙන් මොකද වෙන්නේ? සමාජයේ පිළිගන්නේ නැහැ කවුරුවත්. ඕක ඕක මහ බොරු කාර්යයනේ නේ. ඔක කීවොත් කියන්නේ කෙප්පයක්මයි නේ. ඔක මහ පචමයි කියන්නේ නේ. නිකම්ම පචත් නෙමෙයි, ඔක කියන්නේ ටොම් පචමයි කියන්නේ නේද? එහෙම කියලා ඔන්න තවත් ඒක විග්‍රහ කරලා කියනවා. හැබැයි එහෙම බොරු කියන අය මේ ආත්ම භාවය තුල
समाज में वशेंग लोकु पिरिहिम गट पत्तेना वागे सांसारिक वशेंग मुकद वेनो आके लक्यान मुकद दान्नो अधिवेन्ने उपदिन आत्म्याक आत्म्याक पासा प्रज्ञाव नेति अज्ञान मोड पुद्गले अंगहटियर उत्पत्ति लबन और देंग अपि दान्नो समाज समहारे महा लोकु पाउल लोले इपदला इन्ने समहारे दरु अब्बग्गात दरु දියා දෙකපු හම් පේනවා නේ මෙච්චර මේ සැප සම්පත් කෝටි ගණන් තිබිලා මේකට වෙලා තියෙන දේ දී හාමුදුරුවනේ ඈ අබ්බග්ගාතීක් වෙලා ආන් අර පෙර සංසාරයේ අනිත් අය රවටලා අනිත් අය මුලා කරලා අනිත් අයට වංචා කරලා අනිත් අයට කපටිකම් කරලා ආන් ඒවා මේ ආත්ම භාවයේ තුල විපාක නඳුන්නට පොලියත් එක්කන් හම්බ වෙනවා ඊළඟ ආත්ම භාවයේ නේද පොලිය කියලා කියන්නේ නිකම් පොලියක් නෙමෙයි अरे संपत् बैंक वे डबल बोनस हम नहीं दुण तेगुण वेला हम नहीं करण कलट पाऊ मिहिरी मीसे विधीन कलट दुख दड़वे गिणी वीदागम मैत्रीय हामद्रु लोवेट संग्रह कीलती नेहम नहीं करण कलटना हरी मिहिरी होरकांकरण गुड हरी शो या विधि नेहमाय भुक्ति विधि नेहमाय हे भाई ईन गात्म भावी या विधि ने कोटे दुख दड़ीवे गिनी से महा गिंदर गुड़क जीवत्ति नवाग गिंदर गुड़क तमाय थिंग ने गिल्ल वरला अपाय वेटुनाम अवीचि महा नरकी पुदुनाम एवा विधिंड सिद्ध वेनो एकाय बोरु किया नायट सिद्ध वेनी ईन गट किया ना बुदुहाम दुरु इदेव मेसे लोकस्मिं मूलं खनति अत्तनु सुरामेरे पानंच रहामेरे पाने करन मनुष्याट मुकाद सिद्ध विनो अकेल क्या में एक बहुम अपूर्वट बुदुहां बुदुरू कियनो नेद उम्मत्त का विगत लज्जा गुना भवन्ति दीना सदा व्यसन सोक परायनाच जाता भवेशु विविदेशु विरूप देहा पीत्वा हला हल विसं विपन्या ओं रहा मेरे पाने करने काटे पुद्गले आटे मिलो वसेनुत्ते हिमाय परलो वसेनुत्ते हिमाय नहीं तो मैं करने रहा मेरे पाने करने पुद्गले आटे मनोवाद लेबिनो आकिल क्या उम्मत्त का विगत लज्जा गुना भवन्ति मे जीविते मेच्चर वटिना मनुष्यात्म भावयक् लबला मे उत्तम मिनिसत्कम तुल तियेन मे प्रबुद्ध मनस विकृति करगन्न उत्साह करन किनाट मुकद्द लबेनवा किला कियन्ने ओहु मे बरपतल कर्मे निसा मे पाप कर्मे निसा मुकद्द मेक दुराचारय नैद काय दुश्चरितय एतकोट मे काय दुश्चरिते विपाकें ईलंग आत्मे ඔහු පෙදෙනවා කියලා කියන්නේ මොන වාගෙද? උම්මත්තක උමතු වෙච්ච පුද්ගලයෙක් වාගේ දැන් අපි දකිනවනේ උමතු වෙච්ච අය කොච්චර ඉන්නවද? ඔය මේ අර මේ මේ මෙන්ටල් හොස්පිටල් එකට ගියපුවාම මුල් ඒරියාවට පිස්සංගුඩුවට ගියපුවාම 17 කල්පනා කරගෙන ඉන්නවා. නේ? තෝම් පෙර සංසාරේ කරපු දේවල්. උම්මත්තක විගත ලැජ්ජා ගුණා බවත්. අනිත් එක ඒ මිනිස්සයාට කවදාවත් लज्जाव सह बायकने धने ये दिखम कपल तम मिंदाइन दंग आप महत्वकिटे ने ओय वेडे वो करण देश पालने करण हर दिखम कपल वरी मिथन आड़े ने कट्टी धने लज्जाव सह बायकन दिख धने धने मेतन बरपतल दीवा करण එතකොට ආන් අර උම්මත්තක භාවයේ පත්වෙච්ච කෙනාට ලැජ්ජාව සහ බය කියන එක දැනෙන්නේ නැහැ. පවට ලැජ්ජාවක් බයක් ඇති වෙන්නේ. විගත ලැජ්ජා ගුණා භවಂತಿ. දැන් ඒ අර කරපු අකුසල කර්මයට ඒ පැත්තෙන් ලැබෙන ඒවා. මේ පැත්තෙන් ලැබෙන ඒවා මොකද්ද? දීනා සදා ව්‍යසන ශෝක පරායනාච. දීනා කියලා කියන්නේ අන්තිම හිගන්නෙක් වෙනවා. බලගෙන. ඇයි හිගන්නෙක් වෙන්නේ? දැන් ඉස්සර නම් පඩිය ගත්තාම උන්ට කාල බීලා නෝන්ලත් එක්කන් හිටියා. දැන් විශ්‍රාම යන්න තව තියෙන අවුරුදු කීපයයි. නේ තව අවුරුදු 7ක් 8ක් විතර තියෙන්නේ. අවුරුදු 7ක් 8ක් තව වැඩ කරන්න තියෙනකොට මේ උන්දගේ මොකද වෙන්නේ? එක්කෝ වෙන හලු දිය වෙලා.
දැන් මාසෙකට රුපියල් 50000ක් ගත්තාම 25000ක් බෙහෙත් වලටයි ක්ලිනික් වලටයි දොස්තරලටයි ආ නිකම්ම හිඟන්නේක් වෙනවා දීනා සදා හැමදාම හිඟන්නේක් බවට පත් වෙනවා ශෝක පරායනාච ව්‍යසන ශෝක පරායනාච නිකම්ම නෙමෙයි මොළු ජීවිතේම විනාශ ස්වභාවයට පත් වෙලා පසුතැවිලි වෙන්න හේතු වෙන කාරණා ගොඩක් වෙනවා මොකද බොන මිනිස්සයා සිහියෙන් නෙමෙයි ජීවත් වෙන්නේ අසියෙන් ජීවත් වෙන්නේ නේ මේ අමුතු කිතියක් නෙමෙයි ඇති කරගන්න හදන්නේ නේ අමුතු කිතියක් මේ ශරීරයට ඇති කරගන්න හදන්නේ ඒ කිතිය ඇති වුණාට පස්සේ කරන දේවල් පිළිබඳව සිහි කල්පනාවක් නැහැ හැබැයි පහුවදා වෙරි හිදුනට පස්සේ තමයි දෙලොරත් වෙන්නේ චක්කෝචි මං එහෙමද හිටියේ එතකොට ගෙදර හාමිනේ කියනවා අනේ ඔබ දන්නෙත් නැහැ ඊ අර කානුවේ බුදියාගෙන ඉන්නකොට අර ගමේ ඇවිදින හොරිකට පතුරු ගැලවිච්චි බල්ලිකුත් ඇවිල්ලා කටලව කෑවා නේ කියලා එහෙමත් කියන මිනිස්සු දැක්කා කියලා චිස් යකෝ අය නම් කියලා එහෙම කියලා වරලා හැන්දෑ වෙනකොට අයත් යනවා නේ ගිහිල්ලා වරලා බලනවා එතකොට මේවා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නේද දීනා සදා ව්‍යසන ශෝක පරායනාච හැමදාම මේ මිනිස්සයාට දුක් වෙන්න වෙනවා පසුතැවෙන්න වෙනවා හඬන්න වෙනවා ඒව තමයි මේ මිනිස්සයාගේ වටා පිටාවේ ජීවිතේ පිළලා තියෙන්නේ බැනුම් අහන එව්වා ගමේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන එව්වා ගෑනුන්ගෙන් බැනුම් අහන එව්වා සමාජයෙන් ලැබෙන නිඳ කිලවරක් නැහැ අනේ ඒ නිසා කියන බුදුහාමුදුරුව මේ දේවල් කරගන්න එපා ඒ විතරක් නෙමේ ජාතා භවේසු විවිදේසු විરૂප දේහ ඒ මිනිස්සයා උපදින ආත්මයක් ආත්මයක් පාසා මොකද වෙනවා කියලා කියන්නේ ජාතා භවේ සුපදින හැම භවයකම විකෘති ශරීරය ඇතිව උත්පත්ති ලැබනවලු විરૂප දේහ අයි මේ හොඳ ශරීරය ඇතිව ප්‍රිය සම්පන්න ශරීරය ඇතිව උපදින්නේ නැහැ නේද විરૂප ශරීර ලක්ෂණ ඇතිව එක්ක කට ඇදවිලා නැත්තම් මේ කනේ පැත්තක් නැහැ නැත්තම් මේ නහය දිහන් තමයි දත් ඇවිල්ලා තියෙන්නේ විરૂප දැන් ඔය ඔය ශරීර ලක්ෂණ තියෙන අය අපි දැකලා නැද්ද දැකලා තියෙනවා ආ මේ රහමෙර පානය කරන එකේ මේ ගින්දර බොන එකේ ප්‍රතිපාග ඊළඟ ආත්මයට ලැබෙනවා නේ ජාතා භවේසු විවිදේසු විરૂප දේහ ආ ඊළඟ ආත්මයට ඒවා විඳින්න සිද්ධ වෙනවා නේ අවසානයේ මොකද වෙනවා කියලා කියන්නේ පීත්වා හලා හල විසං විපඤ්ඤා මොකද වෙනවා කියලා කියන්නේ මේ විස බොණ්ඩ බොණ්ඩේ මිනිස්සයාගේ මොකද වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව විපඤ්ඤා උපදින ආත්මයක් ආත්මයක් පාසා මොනවත් දැනෙන්නේ නැති ප්‍රඥාව නැති අඥාන මෝඩ පුද්ගලයෙක් හැටියට තමයි සංසාරේ උපදින්නේ ඒකයි රහමෙර පානය කරන එකේ බරපතල විපාක බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන්නේ කොහොමයි ඉතින් දැන් ඊට වඩා දීර්ඝ වෙලාවක් මේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මං හිතන්නේ මේ උතුම් වප්මස පුරපසළොස්වක් පොහොව දවසේ අපේ විහාරස්ථානය තුල අපි රටටම මුළුමහත් සමාජයටම ලෝකයටම හොඳ පූර්වාදර්ශයක් වෙන්නලා තියෙනවා. දැන් බලන්නකෝ මෙච්චර මේ කොරෝනා වසංගතයක් තියෙනකොට හැබැයි අපි ආගම දහමින් මේ වත්පිළිවෙත් වලින් අයින් වෙලා නැහැ කියන එක අද මේ සියලු දෙනාම හොඳ උදාහරණයක් පූර්වාදර්ශයක් දීලා තියෙනවා බලන්නකෝ මීටරේ පරතරයට ඉඳගෙන ධර්මශාලාවේ මේ කොච්චර දේවල් තිබුණත් අපේ හදවතේ මූලික තැන අපි ඇති කරගෙන තියෙන මොකටද ආගමට දහමට ඒ නිසා මේ කොරෝනා පිට දාලා වසංගතය පිට දාලා අපි මේ වගේ බැහැර වෙලා ඉන්න සූදානම් වෙලා නැහැ ඒ නිසා අපි ආඩම්බර වෙන්න ඕනේ අපේ උපාසක පිරිස මේ උතුම් වප්පුර පසළොස්සක් පොහේ දවසේ ඒ සියලු කටයුතු කාරණා සමාජය තුළ කෙලස තිබුණත් අපි විහාරස්ථානය තුළ රටට මාදර්ශයක් වෙමින් පූර්වාදර්ශයක් සපේමින් රජයේ ඒ සෞඛ්‍ය පිළිවෙත් වත් පිළිවෙත් උපදෙස් ඒ ආකාරයට ක්‍රියාත්මක කරමින් මේ මීටරේ පරතරයේ තියාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අද දවස තුළ මේ උතුම් වූ පෝසත සීලයන් පූර්ණය කරගන්නට විහාරස්ථානයට පැමිණියා. ඉතින් ඒ නිසා අපි හැමෝම දැන් මෙතෙක් වේලාවක් ශ්‍රවණය කළේ ඉතාමත් වැදගත් ලෞතුරා සම්බුද්ධ දේශනාව මේක හොඳට මතක තියාගන්න ඕනේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ මලවරගයට අයිති ගාතාවක් ඉස්සරනේ බෞද්ධයන්ගේ අත්පොත ළඟ තිබ්බේ නේද මොකද්ද අත්පොත ධම්මපදේ
ඉස්සර මට මතකයි අපේ අම්මලාගේ තාත්තලාගේ ওই පෙට්ටියවල තිබ්බා ධම්මපදයේ පොඩි පොතක්. ඔක තමයි ආත්පොත කියලා කියන්නේ. ඒකෙන් ජීවිතයට උවමනා කරන වරදින පරදින දිනන හැම දෙයක් ගැනම මේ ධම්මපදයේ ගාථා 432ක් තියෙනවා මේකෙන්. ඕනම ගාථාවක් බලනකොට ආන් ජීවිතේ අපිට ඇති වෙලා තියෙන ඕනම අවස්ථාවක් එකේ තියෙනවා. ධම් කාරණය. ඉතින් ඒ වාද ගොඩක් වෙලාවට අපි අතර අඩුයි. ඉතින් ඒ නිසා ජීවිතේම අපි මුළු මහත් බෞද්ධ ජීවිතේම දහමින් පොහසත් වෙච්ච අත්පොතක් කරගන්න මේ සත්‍ධර්ම දේශනාව සියලු දෙනාට මාළෝකයක් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් පුරපසළොස්වක් පොහෝ දවසේ සත්‍ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා වූ පින්වත් හැම දිනම යමක් ජීවිතයට එකතු කරගත්තා මොකද්ද අපි අවබෝධ කරගත්තු වටහාගත්තු කාරණය යම් කිසි කෙනෙක් මේ මනුස්ස ජීවිතය තුල නේද ප්‍රාණඝාත අකුසලයේ කරයි නම් ඒ වගේම අනුන් සතු වස්තුවක් පැහැර ගනී නම් පරදාර සේවනයේ යෙදේ නම් බොරුවෙන් අසත්‍යයෙන් ජීවත් වෙන්න උත්සාහ කරයි නම් රහ මෙර පානය කරයි නම් ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කණති අත්තනෝ තමම්ම තමන්ගේ අපායට වල විනාශයට වල තමම්ම මූලං කණති අත්තනෝ කණති කියන්නේ හාරනවාට අත්තනෝ කියන්නේ තමන්ට තමන්ගේ විනාශයට තමම්ම වල කපා ගන්නවා කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙමනම් මේ උත්තම ප්‍රතිපත්ති ධර්මයන් ගුණධර්මයන් පහ මේ समस्त සමාජය තුල ජීවත් වෙන මානව සමාජයේ ආරක්ෂා කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවලු මේ ටික රැකීමත් ඔබ මේ මුළු මහත් මානව සමාජයට කරන ලොකු මෙහෙවරක් සේවාවක් ඒ විතරක් නෙමේ මේ ගුණධම් වලින් පොහසත් වෙච්ච සමාජයක් තුල සදාචාර සම්පන්න ගුණධම් වලින් පිරිච්චි මිනිස්සෙක් මේ සමාජයට බිහි කරන්න නිර්මාණය කරන්න මේ උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම ආශිර්වාදයක් වේවා හැම දිනාගේම සිතුවිලි යහපත් වේවා හදවත් ගුණධම්ෙන් පොහසත් වේවා සාංශාරික භව ගමන තුල අපි හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගන්නටම මේ උතුම් සද්ධර්මය හැම දිනාටම හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු ධම්ම දේශනං චිරන් රක්කන්තු මම් පරන්ති හොඳයි යමෝම වන්දනා කරගන්නම් සබ්බේති උල්ලච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛං බලන්ති සුපත්ති වාමං සම්පත් ලැබේවා හොඳයි අද දවසේ සද්ධර්ම දේශනේ මාකඩුවව විපක්ෂේ ස්වාන් වහන්සේගේ අනුශාසනය අද ඔබ සම්මානසලා සිල් දෙනාම එකතුුනේ සීගිරි රජමහා විහාරස්ථානයේදී රත්ගල්ලේගම සීගිරි රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලබන මේ දේශනේට ඔබ එකතු වුණා ඇස ටීවී නාලිකාව තුලින් හැමදාමත් හොඳ දේ අරගෙන අලුත් දේ අරගෙන සදාම් සිතුවිලි මුළු මහත් ලෝ පුරාම විහිදුවා පතුරවා යන්නට අදත් මේ උතුම් පොහො දින ඔබ සිළු දෙනාටම සහභාගී වුණා සිළු දෙනාටම ගොඩක් පින් තිරුවන් සරණයි iPhone යාළුවනි ඇස ටීවී channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා නවතුම් වීඩියෝ ඔබ ළඟට ගේන්න අපි සූදානම් එසේ නම් ඔය පල්ලෙහා තියෙන subscribe button එක ඔබන්න ඔබට පුළුවන් නවතුම් වීඩියෝ බලා ගන්න අපේ channel එක